ඔන්න අදත් අයබෝන් කියලා පිළිගන්න ඔක්කොමල මගේ YouTube channel එකට අදගෙනවා ස්කෙච් ආ ටියුටෝරියල් එකක් සුපිරි දෙයක් තියෙනවාද අලුත් එකක් මේක බලමු මොකද්ද කියලා අද කියලා දෙන්නේ සර්කල් මෙනු එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්නයි සර්කල් මෙනු එක ඔයාලට වෙන මෙතන මේ මෙනු icon එක තියෙනවා ඒක ක්ලික් කරාම ලස්සන්ට කොහොමම තියෙනවා ඉතින් මේක ක්ලික් කරොත් ඔයාලට පේනවා මේ ලස්සන රවුමක් කරකිනවා ඉතින් ඔයාලට පුළුවන් මේක එකක් ක්ලික් කරපුවම dark mode light mode දෙන්න නැත්තම් වෙන මොකක් හරි page එකක් open වෙන්න ඕන දෙයක් දාගන්න ඕනම දෙයක් මේ button එක ක්ලික් කරපුවම එන්න දාගන්න පුළුවන් මම නම් දා දෙන toast එකක් ඉතින් මේ සම්මාර්ධය කියන දේ තේරෙන්නේ නැති වෙයි සමහර අයට මම කලින් video බලන්න එතකොට මේ මොනවද මේ toast මොනවද මේ කියන dark mode light mode එහෙම ඔක්කොම add කරන විදිය කියලා දුන්නා ඉතින් මේක ලස්සනට add කරගන්න පුළුවන් ඔයාලට මේ ගොඩක් ලස්සනයි ඔයාලට කැමති දේවල් මේක ඇතුළේ දාගන්න පුළුවන් මම ලේසින toast තමයි දාලා තියෙන්නේ ඔයාලට වෙන toast එක වැඩ කරනවා හරි ඉතින් බලමු කොහොමද කරන්නේ කියලා මේක කරන්න app අවශ්‍ය වෙනවා SketchUp Pro app එක ඊට පස්සේ අපිට ඕන නම් මෙන්න මේ MT Manager කියන app එක ඉතින් මේ MT Manager app එක ඕන වෙන්නේ මේ මේකට කෝඩ් වගේක් තියෙනවා ඒ ටික මේ කෝඩ් ෆයිල් ටෙක්ස්ට් ෆයිල් ඕපන් කරගන්න ඔයාලට ටෙක්ස්ට් ෆයිල් ඕපන් කරගන්න මොකක් හරි මේ app එකක් තියෙනවා නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ නැත්තම් ඔයාලට පුළුවන් මේ app එක ඩවුන්ලෝඩ් කරගන්න මේකෙන් ගොඩක් වැඩ කරන්න ඕනේ අනිවාර්යෙන් නෑ මේක අනිවාර්යෙන් ඔයාලට අවශ්‍ය වෙනවා ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න ටෙස්ට් ෆයිල් විතරක් නෙමෙයි තව දේවල් තියෙනවා මේක ඩවුන්ලෝඩ් කරගන්න මේකයි ස්කෙච් ඇප් එකයි ඕනේ මේ දෙක ඩවුන්ලෝඩ් කරන ලින්ක් දෙක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්න මේ ඇප් දෙක ඩවුන්ලෝඩ් කරගන්න ඊට පස්සේ ෆයිල් එකක් ඕන වෙනවා අවශ්‍ය වෙන ෆයිල් එකේ නම තමයි මෙන්න මේ ෆයිල් එක සර්කල් මෙනු කියන ෆයිල් එක මේක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක් දාලා දෙන්න ඒක ඇතුලේ මෙන්න මෙහෙම තියෙනවා ටිකක් මේ ටික අපිට අවශ්‍ය වෙනවා ඉතින් මේ එන්න මේ සර්කල් මෙනු කියන ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක් දාලා තියෙන තොල් ලින්ක් තුනයි මේ තුනම ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරලා ඔයාලා පළවෙනිදම කරන්න ඕනේ මේ MT Manager කියන ඇප් එක ඕපන් කරගන්න MT Manager ඕපන් කරගත්තට පස්සේ මේ අපි මුලින්ම මේ මෙතන ඔයාලට මේන ෆයිල් ගොඩක් තියෙනවා ඉතින් ඔයාලගේ මේ ස්කෙච් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා එකපාරක් ඕපන් කරපුවාම මෙන්න මේ .sketcha කියලා ෆයිල් එකක් හැදෙනවා ඔයාලා අන්න ඒක ඇතුළට යන්න ඕනේ මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා libs කියලා මේකට යන්න ඊට පස්සේ මෙතන තියෙනවා local libs කියලා මේකට යන්න හරි ඊට පස්සේ ඔයාලගේ මේකට ගියාට පස්සේ ඔයාලා වෙන තව සයිඩ් එකක් තියෙනවා මෙතනින් ඔයා යන්න ඕනේ මම අර ඩවුන්ලෝඩ් කරගන්න කිව්ව ෆෝල්ඩර් එක තියෙන තැනට අර මම ඉස්සෙල්ලා පෙන්නුවා වල ෆෝල්ඩර් එකක් අර මුලින්ම අන්න එක තියෙන තැනට යන්න ඕනේ සර්කල් මෙනු කියන ෆෝල්ඩර් එක මේ තියෙන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එක තමයි ෆෝල්ඩර් එක මේක තියෙන තැනට ගියාට පස්සේ මේක ක්ලික් කරගන්න ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙහෙම තියෙනවා සර්කල් මෙනු V032 කියලා V_0.3.2 කියලා මේ ෆයිල් එකක් තියෙනවා මෙන්න මේක ඔයාලා කරන්න ඕනේ මේක උඩ ක්ලික් කරගෙන ඉන්න ඊට පස්සේ මෙතන තියෙනවා කොපි කියලා ඔයාලා මේ කොපි කියන එක දාන්න ඒක දාපුවාම මෙන්න මෙහෙම මේ පැත්තට මේ කොපි වෙනවා හරි එතකොට මේ ඇප් එකේ වැඩේ ඉවරයි ඔයාලා මේක මේ අයින් කරගන්න ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ SketchUp Pro app එකට SketchUp Pro app එකට ගිහිල්ලා අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න මම මේවා තේරෙන්නේ නැත්නම් කලින් SketchUp ගොඩක් වීඩියෝ දාගෙන බලන්න මම දෙන්නම් සර්කල් මෙනු කියලා ඔයාලට කැමති නම් දෙන්න ඊට පස්සේ මම මේ ක්‍රියේට් ටැබ් දෙන්නම් හරි ඊට පස්සේ අපි මුලින්ම ලයින V එකක් දාගමු ඊට පස්සේ ඒකේ weight එක match pairන් දෙමු weight එක match pairන් දුන්නට පස්සේ ඔයාලා මේ තව දෙයක් කරගන්න ඕනේ ඔයාලා ආපහු back එකෙන්ද ඔයාලා යන්න ඕනේ මේ මෙතන තියෙන පොඩි ඉරි තුනක් ඒකට ගිහිල්ලා developer tools ගිහිල්ලා මෙතනින් යන්න ඕනේ block manager block manager ගිහිල්ලා මේ add යන්න ඕනේ මෙතනින් add ගිහිල්ලා මෙතන ඔයාලා නමක් දෙන්න මම දෙනවා මෙතන circle menu කියලා සර්කල් මෙනු කියලා දීලා මෙතන මේ ඒකට කලර් එකක් දෙන්න පුළුවන් ඔයාලට කැමති කලර් එකක් දීලා මේ සේව් දෙන්න සේව් කරනකොට මෙන්න මෙහෙම එක හැදෙනවා මේකට ගිහිල්ලා මෙන්න මේ ඉතලේ ක්ලික් කරලා ඉම්පෝට් දෙන්න ඉම්පෝට් දින්නට පස්සේ ඔයාලගේ ෆයිල් මැනේජර් එක ඕපන් වෙනවා මේ මෙතනින් ඔයාලා අපෝ යන්න ඕනේ මම අර ඩවුන්ලෝඩ් කරගන්න කිව්ව ෆයිල් එක තියෙන තැනට හරි ඉතින් ඔයාලට පේනවා මේ මෙතන තියෙනවා මේ සර්කල් මෙනු කියලා ෆයිල් එක මේ ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන JSON ෆයිල් එකක් තියෙනවා මේකට ක්ලික් එක දාලා මෙන්න මෙතන තියෙන සිලෙක්ට් දෙන්න
සිලෙක්ට් දීලා මෙන්න මේ ටිකට ටික් තුන දාගෙන දාගෙන ගිහිල්ලා මෙන්න මේ ඉම්පෝට් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ බැක් එන්ඩ්. එතකොට මෙන්න මේක මෙන්න මෙහෙම ඇඩ් වෙනවා. ඉතින් මම කලින් මේක ඇඩ් කරගත්තින්ද මම අලුතෙන් ඇඩ් කරගත්ත එක අයින් කර ගන්නවා. ඉතින් ඔයාලා බලන්න ඇති මේ ප්‍රොජෙක්ට් එක හදාගන්න මොනවද මේ කරන්න කියලා. අපි මේ කරගත්තේ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වෙන ලයිබ්‍රරි එකයි බ්ලොක්ස් ටිකයි ඇඩ් කරගත්ත එක. ඉතින් හරි ඊට පස්සේ දැන් හදන්න පටන් ගමු. ආපහු යන ප්‍රොජෙක්ට් එකට. ප්‍රොජෙක්ට් එකට ගියාට පස්සේ ඔයාලා පළවෙනිටම කරන්න ඕනේ ඔයාලා යන්න ඕනේ ආපහු එම්ටි මැනේජර් ඇප් එකට. ගියාට පස්සේ දැන් මේ අර අපේ ෆයිල් එක තියෙන තැනට යන්න මේ සර්කල් මෙනු ෆයිල් එක තියෙන්නේ ඒක තියෙන තැනට කියලා ඕපන් කරගන්න. ඊට පස්සේ දෙනවා විජෙට් කෝඩ් කියලා. මේ විජෙට් කෝඩ් කියන එකට ගියා ටෙස්ට් එඩිටර් දෙන්න. ටෙස්ට් එඩිටර් ගියාට පස්සේ මේ තියෙනා මෙතන මේ කන්වර්ට් කියලා කෝඩ් එකක්. ඔයාලා මේ කන්වර්ට් කියන කෝඩ් එක කොපියක් දාගන්න. කොපියක් දාගෙන ඇවිල්ලා මේ අපේ මේ ලයින් එක උඩ ටච් කරලා මෙතනින් කන්වර්ට් ගිහිල්ලා මෙතෙන්ට මේ ලයින ලේඅවුට් එක ඔයාලා මේ ලේඅවුට් එක දෙර කන්වර්ට් කරලා සේව් දෙන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතන තියෙනවා ඉන්ජෙට් එකක්. මෙන්න මේ ඉන්ජෙට් එකත් කොපි කරගන්න ඕනේ. මේ ඉන්ජෙට් එකත් කොපි කරගෙන මෙන්න මෙතන තියෙනවා ඉන්ජෙට් කියලා. මේකට ගිහලා පේස්ට් කරන්න ඕනේ. හරි ඊට පස්සේ මේ සේව් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඊතලයට ගිහිල්ලා මේ ලයිබ්‍රියන්ඩ ලයිබ්‍රරි ගිහලා ඇප් කම්පැක්ට් ඇන් ඩිසයින් මේ ටික එක ඔන් කරගන්න. ඔන් කරලා බැක් වෙලා ඔයාලා යන්න ඕනේ මෙතනින් ඊළඟට ලෝකල් ලයිබ්‍රරි. ලෝකල් ලයිබ්‍රරි ගියාට පස්සේ අපි අදින් ඇඩ් කරගත්ත සර්කල් මෙනු ලයිබ්‍රරි දිනවා. ඒ ලයිබ්‍රරි ටික් එක දාලා ඔයාලා මෙතනින් යන්න ඕන රිසෝසස් කියන එකට. රිසෝසස් ගිහිල්ලා ඔයාලා යන්න ඕනේ වැලියුස් කියන එකට. වැලියුස් ගිහිල්ලා මේ ඇඩ් ලකුණ දීලා මෙතන මේ XML කියන එකේ මුලට බටන් කියලා ටයිප් කරගන්න. හරියට ස්පෙලින් BUTTON කියලා මේ දා ටයිප් කරලා මෙතනින් සේව් දෙන්න. හරි ඊට පස්සේ ආයෙත් එම්ටි මැනේජර් ඇප් එකට ඇවිල්ලා ඔයාලා පේනවා මෙතන මම තව එකක් දීලා දෙනවා XML කියලා. XML ෆයිල් එකක් මේකට කියලා ටෙස්ට් එඩිටර් ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන තියෙනවා මේ XML එකේ මෙන්න මේ ටික කොපියක් දාගන්න ඕනේ. හොඳට බලා ගන්න මෙන්න මේ ටික. මේ මම දාලා දෙන paste code below button XML කියලා අන්න ඒ ටික ගන්න නැතුව මෙන්න මේ ഇതുව ටික ඔයාලා සම්පූර්ණයෙන් කොපියක් දාගන්න. කොපියක් දාගෙන ඇවිල්ලා මෙන්න මේ button XML කියන එක ඕපන් කරලා මෙන්න මේ උඩ තියෙනවන් ටිකක් මෙන්න මේ ටික select කරලා ඔන්නෝම් select කරලා මෙන්න මේක click කරන්න. එතකොට මේක paste වෙනවා. ඒකත් හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේක මේ මෙන්න මේ ටික rename කරගන්න ඕනේ මේ විදිහටම. මේ මෙන්න මේ ලෝන්චර් කියන එක මේ තියෙනවනේ අන් ඒකම කපලා මෙන්න මේ විදිහට දාගන්න. ඔන්නෝම කපන්න. එතෙන්ට icon 1 කියලා දෙන්න. මේ දෙවනි ලෝන්චර් කියන එකට icon 2 කියලා දෙන්න. මෙන්න මේ තුන්වෙනි එකට icon 3 කියලා දෙන්න. හරියටම ස්පෙලින් මෙතන ගහගන්න එකක්වත් වරද්දන්න එපා. මේකට icon 4 කියලා දෙන්න. මම ඉක්මනට කියලා දෙන්න වීඩියෝ එක දික් වෙනින් හින්දා මම මීට කලින් වීඩියෝ දා ලයිබ්‍රරි බුක් ඇඩ් කරන විදිය කියලා දුන්නේ නැත පටපට ගාලා කියලා දුන්නේ. හරි ඉතින් මේ විදිහට icon 1 2 3 4 5 කියලා මේ විදිහට ගන්න rename කරලා මෙතනින් save බාරක් දීලා back end ආයේ බලමු. හරි edit. හරි ඊට පස්සේ මේ back වුණාට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතනින් මෙන්න මේකට යන්න. මේකට ගිහලා image ගිහිල්ලා මේ දැන් අපිට මේ මෙතන image ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා ඔයාලට පෙන්වන්න. මේ මෙන්න මේ දා තියෙන image පහ මෙන්න මේ image පහ මම ඔයාලට download කරන link එක description එකේ දාලා තියන්නම්. එතනින් ගිහිල්ලා ඒ image පහ download කරගන්න. මම ඉතින් ඒ ටික දැන් මෙතෙන්ට මේ download කරගෙන තියෙන නිසා මම plus ලකුණ දීලා මෙතෙන්ට ගිහිල්ලා මේ add image ගිහිල්ලා මෙතනින් මගේ gallery එකට ගිහිල්ලා image එක select කරලා මෙතෙන් නම දෙනවා icon 1 කියලා දීලා මෙතන save කරපු ගමන් මෙතෙන්ට image ටික add වෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට මේ image ටික ඇඩ් කරගන්න icon 1 2 3 4 5 කියලා. මම ඇඩ් කරගෙන වීඩියෝ එක ගන්න. හරි ඉතින් image ටික download කරලා ලස්සනට පිළිවෙලට මෙන්න මෙතන icon 1 2 3 4 5 කියලා rename කරගෙන ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මෙතන ගන්න ඔයාලට පේනවා මේ නම වැල්ලා තියෙනවා. මේ විදිහට icon පහම මේ විදිහට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේ මෙතන මම මේක පැහැදිලි කරොත් දැන් අපි අතන මේ XML එකේ rename කරේ icon ටික මේ නම් වලින්. ඔයාලා එතන icon කියලාම නේ දැම්මේ. ඉතින් මෙතනත් icon කියලා දාලා 5 අංක ටික දාගෙන යන්න. හරි ඉතින් දැන් අපි ඒ වැඩේ ටික ඉවරයි. දැන් ඔයාලා event එකට යන්න. event එකට ගිහිල්ලා on create එකට යන්න. ගිහිල්ලා මෙන්න මේ blog වලට ගිහිල්ලා යටතමයද්දී ඔයාලට පේනවා අපි අලුතෙන් add කරගත්ත blog එක මෙතන ඇති. circle menu කියලා මේ තියෙනවා. ඒකට ගිහිල්ලා මෙන්න මේ පළවෙනි blog එක මෙතෙන්ට දාගන්න ඕනේ. මේකත් දාන්න ඕනේ. ඊට පස්සේ මේ view කියන එකට මේ blog අපි දැන් මේ හදන මේ සර්කල් මෙනු එක වැටෙන්න ඕන ලයින් එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ දැන් මේ සර්කල් මෙනු එක තියෙන්නේ මේ ලයින් 1 එකේ.
ඔල වෙන එක මේ අයිඩිය කලා අයිනවන්න ඊට පස්සේ වෙන්ඩර කියලා මම ආයෝන් ක්‍රියේට් එකට ගිහිල්ලා ඊළඟට දා ගන්නවා සර්කල් මෙනු එකේ මෙන්න මේක. ඉතින් මේ ඔයාලට පේනවා මෙතන ඔප්ෂන් පහක් තියෙනවා. මේ ඔප්ෂන් 1 2 3 4 5. ඉතින් ඒ හින්දා ඔයාලා මෙන්න මේ බ්ලොග් එකෙන් පහක් ඇඩ් කරගන්න ඕනේ. මෙන්න මේ 1 2 මේ විදිහට ඔයාලා පහක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඒ ටිකම අරන් ගිහිල්ලා 1 2 3 4 5 මෙන්න මෙතෙන්ට දාගන්න. හරි ඊට පස්සේ ඔයාලා පේනවා මෙන්න මේ ස්කොට් ටිකක් තියෙනවා. ඔයාලා මේ පළවෙනි ස්කොට් වල බිංදුව කියලා දෙන්න. දෙවෙනි ස්කොට් වල 1 කියලා දෙන්න. තුන්වෙනි ස්කොට් වල 3 කියලා 2 කියලා දෙන්න. මේකට 3 කියලා දෙන්න. මේකට 4 කියලා දෙන්න. මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලා මේ දැන් ඔයාලට මේ ඔයාලගේ කරගන්න පුළුවන් මෙන්න මේ හිස්තැනට ඔයාලා මේකේ මේ ක්ලික් කරපුවාම වෙන්න ඕන ටික දාන්න. ඒ කියන්නේ මේ බිංදුව කියලා තියෙන්නේ අපේ මේ පළවෙනි ඔප්ෂන් එක. පළවෙනි ඔප්ෂන් එක ක්ලික් කරපුවාම මොකක්ද වෙන්න ඕනි කියලා මෙන්න මෙතෙන්ට හදා ගන්න. ඒ කියන්නේ දැන් මෙතන බිංදුව කියන්නේ පළවෙනි ඔප්ෂන් එක. ඒ ඔප්ෂන් එක ක්ලික් කරපුවාම වෙන්න ඕන දේ මෙතන. දෙවෙනි ඔප්ෂන් එක ක්ලික් කරපුවාම වෙන්න ඕන දේ මෙතන හදාගන්න. තුන්වෙනි එක ක්ලික් කරපුවාම වෙන්න ඕන එක මෙතන. හතරවෙනි එක ක්ලික් කරපුවාම වෙන්න ඕන එක මෙතන. මෙතන පස්වෙනි එක ක්ලික් කරපුවාම වෙන්න ඕන එක. ඉතින් ඩාර්ක් මෝඩ්, ලයිට් මෝඩ් ඕනේ දෙයක් කරගන්න පුළුවන්. මේ කරගන්න ඕන දේවල් මම කියන ඔයාලට ගොඩක් දේවල් මගේ channel එකේ දාලා තියෙනවා. ඒවා ගිහිල්ලා බලන්න. මම දැනට මේ ඇඩ් කරගන්නම් ටෝස්ට් ඇඩ් කරගන්න. ඉතින් ටෝස්ට් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් ඔයාලා දන්න මේ දැක්ක මගේ මේ ඒ තියෙන ඔප්ෂන් ක්ලික් කරලා යටින් නිකන් මේ හැරේ වෝටර් මාක් එකක් වගේ වැදුනා. මම කාපහු පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලා බලන්න ටෝස්ට් එකක් නමක් දෙන්න. මම මෙතනින් දෙන්නම් මොකක් හරි මේ ඔයාලට පුළුවන් මේම කැමති එකක් දෙන්න. මම මෙහෙම නිකන් දැන්ට දෙන්නම් ඉස්සලා අර කරලා දාපු එක. මේම ඔයාලට කැමති මෙතෙන් මේ දෙයක් ඔයාලා දාගන්න. මේ දෙයි නම් ඔයාලට මේ මට මගේ දෙයන්නේ මේ දෙක ඔයාලට කැමති විදිහට හදාගන්න මෙතන. හරි ඉතින් මෙහෙම මම දාගත්තා. දැන් ඔයාලට වෙනම මේ ලස්සන මේ ටික ඇඩ් වුණා. හරි ඉතින් දැන් ඇඩ් ටික ඉවරයි. දැන් තියෙන්නේ බිල්ඩ් කරන්න තමයි. ඔයාලා මේ රන් දෙන්න. ඉතින් වංකර පිළිවෙලටම කරන්නේ නැත්තම් මේක ක්‍රෑෂ් වෙනවා. පිළිවෙලට ගාන ලයිබ්‍රරි එක ඇඩ් කරගන්න. ඒ ඔක්කොම ගානට කරලා බිල්ඩ් දෙන්න තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම කලින් ස්කෙච් ආ වීඩියෝ ටිකත් බලන්න. ගොඩක් දේවල් මගේ channel එකේ කියලා දීලා තියෙනවා. ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්කෙච් ආ ඉස්සරහටත් වීඩියෝ ගේන ඉස්සරහට අනිවාර්යෙන් ගේන. තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ ෆයිල් එක මගේ නෙමෙයි. මේක අපේ රටේ එක්කෙනෙක් පිටරටේ එක්කෙනෙක්ගේ ෆයිල් එකක්. ඉතින් දැන් මට තිබ්බ ඕන මේක රීනේම් කරලා මගේ කියලා දාන්නේ. දැම්මේ නැත්තම් සමහර කට්ටිය කියයි එකක කියනවනේ දන්නවනේ කට්ටිය. ඊට පස්සේ මේ මගේ ෆයිල් යන්නේ මේක මම මේ ඔයාලට ගහ ගන්න හැටි විතරයි කියලා දෙන්නේ. ඔරිජිනල් ෆයිල් එක පිටින් තමයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ. කිසිම දෙයක් රීනේම් දාලා නැහැ. මේක ඇඩ්මින් කියන පළවෙනි අයිතිකාරයාගේ මේ දේවල් තමයි මෙතන තියෙන්නේ. එයා දාපු දේවල්. ඉතින් මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ආයෙ වීඩියෝ එක ගන්න. හරි ඉතින් ප්‍රොජෙක්ට් එක හරි ඕපන් කරලා බලමු. ඔයාලට පේනවා මෙතන මේක තියෙනවා. මම ඒක ක්ලික් කරනවා. මේ විදිහට ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. මම මේවා ක්ලික් කරපුවාම ඔයාලට පේනවා මේ මෙතන ටෝස්ට් එක වැන්නවා. ප්ලීස් ඊට පස්සේ මේකට දැම්මේ subscribe. මේකට දැම්මේ 2. මේක මයි. මේක channel. ඉතින් ඔයාලට වෙනවා සුපර් රේටර් කරගෙනවා. ඔයාලට කැමති දේවල් ටික දාගන්න පුළුවන්. ඔයාලට තව දෙයක් පුළුවන්. ඉතින් මේක ක්ලික් කරපුවාම පසුබිමේ කලර් නිල් පාට වෙන්න. මේ ක්ලික් කරපුවාම පසුබිම කොළ මේක රතු. එහෙම ඒ විදිහට දාගන්න පුළුවන්. ඒ ඔක්කොම channel එකේ දාලා තියෙනවා. දන්නේ නැත්නම් කියලා බලන්න. හරි ඉතින් අද කියලා දුන්නේ කොහොමද සර්කල් මෙනු එක ඇඩ් කරන්න කියලා. මගේ YouTube channel එකේ මේ වගේ වීඩියෝ ගොඩාක් දාලා තියෙනවා. subscribe 1000ක් ගන්න උදව් කරන්න. ඉතින් එහෙම බලන කට්ටිය ස්කෙච් ආ වීඩියෝ ඉගෙන ගන්න කැමති නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලපු හැමෝටම සුබ දවසක්.